සුදුස්සෝ හදදස් සුදුස්සෝ හත්ලක්ෂ දොළොස් දහස් තුන්සේ දහනවයක් රානි සඳ ජෙස්මින් සහ විටමින්නී සමගින්. තැපැල් චන්දය බදාදා ඇරඹේ කියල තමයි දිවන වාර්තා කරන ලබන්න ඉතින් ජනාධිපතිවරණයට අදාළ තැපැල් චන්ද විමසීම ලබන බදාදා හතරවෙනි ආරම්භ වෙනවා. තැපැල් චන්ද ප්‍රකාශ කිරීම සඳහා චන්දදායකයන් 712,319 දෙනෙක් සුදුසුකම් ලබා තිබෙනවා. දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කොමිෂන් සභාවේ කාර්යාල නිලධාරීන් මේ සියලුම දෙනා හතරවෙනිදා තැපැල් ඡන්ද සලකුණු කිරීමට නියමිතයි. ඒ වගේම පොලිස් ස්ථාන, ත්‍රිවිධ හමුදා කඳවුරු, විශේෂ කාර්ය බලකාය හා සෙසු රාජ්‍ය ආයතන සේවකයන් 5-6 දිනවලදී තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමට නියමිතයි කියලයි පුවත්පත කියන්නේ. ඉතින් මේ අතර ඉහත දින තුනේදීම ඡන්ද සලකුණු කිරීමට නොහැකි වෙන ඡන්දදායකයන්ට 11 හා 12 දිනවලදී තමන් සේවය කරන රාජ්‍ය ආයතනයට අයත් දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලදී තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමට අවස්ථාව සලසා තිබෙනවා. ඡන්ද මධ්‍යස්ථාන 50කට අධික ප්‍රමාණයකදී මෙම තැපැල් ඡන්ද විමසීම සිදු කරනවා. ඉතින් අපාර කලින් සඳහන් කරපු විදිහට දින 21ක් බලාගෙන සිටින්නට සිදුවෙන්නේ මේ රටේ පොදු සාතිශ්‍රයේ ජනතාවට. හැබැයි තැපැල් ඡන්ද සඳහා සුදුසුකම් ලැබූ 712,319 දෙනෙකුට හතරවනදා සිට දොළොස්වනදා දක්වා දින 8ක කාලයක් වරින් වර තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමේ අවස්ථාව ලැබෙනවා. ඉතින් තැපැල් ඡන්දය තමයි මුලින්ම ප්‍රකාශයට පත්වන්නේ. මැතිවරණ තොරතුරු ඔබට සන්නිවේදනය කරද්දී අපට මුලින්ම ලැබෙන්නේ තැපැල් ඡන්ද. තැපැල් ඡන්ද හැමදාම කසකාරයෙක් විදිහට තමයි අපි හඳුනාගන්නේ. අවසාන ප්‍රතිඵලයේ ඉඟි බිඟි පෙරනිමිති පල කරන්නා වූ ප්‍රතිඵලය තමයි තැපැල් ඡන්ද. විශේෂයෙන්ම රාජ්‍ය සේවකයන්ගේ දිශානතිය ඔවුන් කොයි පැත්තටද යන්නේ කියන එක තැපැල් ඡන්දවලින් බලාගන්නට පුළුවන්. ඉතින් විවිධ කැරට්ටල මේ දවස්වල බෙදෙනවා. මෙන්න මේ විදිහට බේසික් එක, එහෙම නැත්නම් පදනම් වැටුප වැඩි කරනවයි කියනවා. ඊට පස්සේ වාර්ෂිකව මේ වගේ වැටුප වැඩිවීම, සමහර අය කියනවා 6-මාසිකව වැටුප වැඩිවීම පිළිබඳව තමන්ගේ රජයක් යටතේ කටයුතු කරනවයි කියලා. ඊට පස්සේ ජීවන වියදම් දීමනාව තරඟිට වගේ දෙගොල්ලෝ කියනවා මෙහෙම වැඩි කරනවයි කියලා. ඉතින් මේ සියලුම කැරට්ටල බුදිනවාද, අනුභව කරනවාද, එහෙම නැත්නම් ඒවා ඉවත දමා රට පිළිබඳව, රටේ ඉදිරි දිශානතිය පිළිබඳව හිතලා මේ 712,319 තැපැල් ඡන්දය ප්‍රකාශ කරනවාද කියා අපි බලමු 22 රෑ 5 වන විට. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.